උරුමය ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැල්ල වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානය වෙත පැමිණියා. නෙස්ලේ නෙස්ටබෝල් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. අනතුරුව ජනාධිපතිවරයා උත්සවයට එක් වූ අතර සින්නක්කර ඉඩම් ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු වුණා. එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් 800ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමද මෙහිදී සිදු වුණා. මේ බලයට එනකොට රටේ උද්ධමනය ගැන මං කියන්න ඕම නැහැ. උඩ බැලුවත් අමාරුයි පේන්නේ. ඩොලරයකට ගත්තොත් රුපියල් 380ක් තිබුණා. ජනතාව හිතුවා මේක 400-500ටයි කියලා. දැන් එක අතකින් උද්ධමනය ක්‍රමානුකූලව බහිනවා. ඒ එක්කම පොලියත් බහිනවා. ව්‍යාපාර දියුණු වෙනවා. විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා IMF සංවිධානයට පෙන්නලා දීලා ඒගොල්ලෝ එකඟුණා මේක අපිට කරන්න පුළුවන් කියලා. 2027න් පස්සේ මේ රටේ ආර්ථිකය 5%කට වඩා වැඩි වේගයෙන් දියුණු වෙන්න තියෙනවා. විරැකියාව 2025 වෙනකොට 5% දක්වා අඩු කරන්න. ඒ වගේම දියුණුකම 2027 වෙනකොට 25% ඉඳන් 15%කට අඩු කරන්න. 2035 වෙනකොට 10%කට අඩු කරන්න. මේවා ඉලක්ක. අපි මේ වැඩ කටයුතු කරනවා කියලා කිව්වේ නිසා IMF සංවිධානය අපිට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපිට ණය දෙන රටවලුත් අපේ ණය ලිහිල් කරන්න ක්‍රියා කරගෙන යනවා. ඒත් මතක තියාගන්න මේක කැඩුවොත් අපි පස්සට යනවා. මොකද ලංකාව ප්‍රසිද්ධ පොරොන්දු දීලා පොරොන්දු කඩන්න. ඒ නිසා මේ සියල්ලම ඇතුල් කරලා තමයි ආර්ථික පරිවර්තන කෙටුම්පත පාර්ලිමේන්තුවට උදලා තියෙන්නේ. ආර්ථික පරිවර්තන කෙටුම්පතෙන් මේ ඉලක්ක ඔක්කොම නීතිගත කරලා තියෙනවා. දැන් ඒ රටවල් ඔක්කොම සෑහීමකටපත් වෙනවා ලංකාව මේ වැඩේ කරන්න යනවා කියලා. මේක වෙනස් කරන්න බෑ. නිකම් වේදිකාවේ නැගලා ඕපාදූප කතා කරලා වැඩක් නැහැ. මේක අඩු කරනවා අරක වැඩි කරනවා ඒව ඔක්කොම කරන්න බෑ. තමන් කරන කියන දෙයක් මේ රාමුව ඇතුලේ කරන්න ඕනේ. ඒ නිසාම සර්වපාක්ෂික විපක්ෂයට කියනවා අපි ඔක්කොම එකතු වෙලා එක පාරක ගමන් කරමු කියලා මම ඒ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.